එළමෙන මහකන්නේ විවගාවේ නියැලෙන ගුයි මහතුරු බිම් සකස් කිරීම වගේම වල් මර්ධනයේ පිළිබඳවත් විශේෂ අවධානයක් යොමු කළ යුතු වෙනවා. මෙහිදී විවගාවේ අස්වැන්නට අස්වැන්නේ ගුණාත්මයට වල් පැලවලින් ඇතිවන බලපෑම හොඳින්ම තේරුම් ගත යුතු අතර වල් මර්ධනය කිරීමේ වත්පිළිවෙත් හරියාකාරව සිදු කළ යුතුයි. වල් පැලැටි තමයි වීවගාව ගත්තහම වැඩිම අස්වැන්නට බලපාන ජෛවීය සාධකය. ඒ කියලා කියන්නේ මේගොල්ල වල් පැලැටි නිසා ඇත්තටම සිද්ධ වෙනවා අස්වැන 20 සිට 100ට 20 සිට 40 දක්වා අස්වැන හානියකුත් සමහර වල් පැලැටි නිසා අපි ඒක කතා කරමු. වල් වී නිසා සාමාන්‍යයෙන් 100ට 100 දක්වා අස්වැන හානිය සිද්ධ වෙනවා. එච්චරට බරපතලයි. එහෙනම් අපි නිවැරදිව කොහොමද මේක කළමනාකරණය කරගන්නේ කියන එක මුල ඉඳලා මේ කියන්නේ වගාව ආරම්භයට පෙර සිටම අපි දැඩි උත්සාහයක් යොමු කළ යුතු වෙනවා. මං හිතන්නේ මේ අභියෝගයේ ඉතාමත් පැහැදිලි. වල් පැලෑටි වලගේ බීජ කියන්නේ මෙයාලගේ හැසිරීම හරිම අමුතුයි. මොකද මේ වල් පැලෑටි බීජ අපේ ඊළඟ කන්නයට ශේෂ්ත්‍රයට මේවා ඔක්කොම පැහැලා අපිට එකතු වෙනවා. දැන් එකතු වෙනකොට අපි මේක හඳුන්වනවා පස්සේ අපේ තියෙනවා මේ වල් පැලෑටි බීජ බැංකුවක්. මෙන්න මේ බීජ බැංකුව පැලවලා එනවා. ඒත් එක්කම අපි දැන් පේනවා අපේ මේ අලවේලි ඔක්කොගේම තියෙන වල් පැලෑටි ඔක්කොම ටික අපේ ශේෂ්ත්‍රයට ඇවිල්ලා අපහු අපේ ශේෂ්ත්‍රයේ තියෙන වල් පැලෑටි ගහණය වැඩි වෙනවා. එහෙනම් අපි කලමනාකරණය කරගන්න ඕනේ අපේ ශේෂ්ත්‍රයට මෙන්න මේ වල් පැලෑටි බීජ වලින් එන බීජ ප්‍රමාණය. ඊට පස්සේ මේ වගේ බට දැල්ල වගේ මේ වගේ කඳ කැබලි වලින් එන ඒවා ටිකයි අපි ඔක්කොම ඇල වනාත වලින් එන හැමදේම අපි පාලනය කරගන්න ඕනේ. එහෙනම් අපි මේක කොහොමද කරන්නේ? එහෙනම් අපි දැනගන්න ඕනංක තමන්ගේ ශේෂ්ත්‍රයේ මොන වල් පැලෑටි වර්ගද කිය කලින් තිබුණේ. එහෙනම් ඒත් එක්ක අපි මූලික බිම් සකස් කිරීම අනිකුත් සියලුම ක්‍රමවේදවලට නිවැරදිව අනුගත වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් මොන මම පටන් ගන්නා මුලින්ම. දැන් මෙන්න මෙතන තියෙනවා මේ තියෙන්නේ අපි දන්න බහුවාර්ෂික බටදැල්ල කියන තුන වල් පැලෑටිය. මෙයා අපි දන්නවා මෙන්න මෙයාව ගත්තහම අපිට පාලනය කරන්න තියෙන එකම ක්‍රමවේදය මොකද්ද? මෙයාව පාලනය කරන්න තියෙන එකම ක්‍රමවේදය මෙන්න මේ බින් සකස් කිරීමේ මර්ධනය කරගන්න එක. ඒ කියන්නේ මෙන්න මේ දඬු කැබලි. මේ දඬු කැබලි ගත්තහම මේ තියෙන මේ දඬු කැබලි ගත්තහම මෙයා අපි නියමරදීව බින් සකස් කරේ නැත්නම් මෙන්න මෙයා කැඩිලා කැඩිලා මෙන්න මේ කෑලි වලින් ඊට පස්සේ මොකද වෙන්නේ? ඔක්කොම ආපහු ටික පැල ටික පැල වෙලා මුළු ශේෂ්ත්‍රය පුරාම පැතිරෙනවා. එහෙනම් අපි බලන්න ඕනේ අපේ ශේෂ්ත්‍රයේ මොනවද වැඩිපුර තියෙන්නේ? ඕනේ බට දැල්ල තියෙනවා. එහෙනම් අපි නිවරදි බිම් සකස් කිරීම අපි නිවරදිව මෙතනදී කරන්න ඕන. පළවෙනි හිය අපි ඩිස් නගුලෙන් හොඳට එහෙම නැත්තම් මෙතනදී අපි කියන්නේ මොනම හෝ නගුලක් කමක් නැහැ. හැබැයි අඟල් 5ක් 9ක් ගැඹුරට පළවෙනි හිය හාන්න. පළවෙනි හිය හාලා අපිට ඉතාමත් වැදගත් දෙවෙනි හියට යනකොට පරතරය. ඒ කියලා කියන්නේ අපිට තියාගන්න ඕනේ අනිවාර්යෙන්ම සති දෙකක්. මෙන්න මේක ඉතාමත්ම වැදගත්. දැන් ඔබතුමාලාට පේනවා ඇති මෙන්න මේ පළවෙනි හිය හාලා වතුර ටික බඳලා තියෙනවා. මෙන්න මේ දඬු කැබලි ටික අපිට හොඳට කුණු කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි යනවා දෙවෙනි හියට. අපි කියනවා සතියක් තියාගන්න කියලා. ඒ සතියක කාල පරාසයයි ඒකත් අනිවාර්යෙන්ම අපි කලින් දැක්කා. මොකද එතකොට වතුර ටික තියාගන්න. එතකොට මෙන්න මේ දවස් 21 තමයි ඉතාමත්ම වැදගත් කාල සීමාව. ගොයි මහත්තුරු නියම විදිහට තමන්ගේ බිම් සකස් කිරීම කරගන්න ඕනේ. ඇලවේලි නිසියාකාරව වල් පැලෑටි වලින් තොරව පවත්ත ගන්න එකත් අපේ නියරවල් ඊට පස්සේ වනාත සම්පූර්ණයෙන් අපි නිවැරදිව පිරිසුදු කරගන්න එකත් ඉතාමත් වැදගත් කාරණයක් වෙනවා. විවගාවේදී වල් පැලවලින් වන බලපෑම අප තේරුම් ගන්නේ නම් වල් පාලනය කර ගැනීමේ නිවැරදිවත් පිළිවෙත් නිවැරදි තාක්ෂණික ක්‍රමෝපායන් පිළිබඳව අපි වඩාත් උනන්දුවෙන් කටයුතු කළ යුතුයි. 95%කට වැඩිය දැනට අපි කරන්න බීජ වැපිරීම මගින් ශේෂ්ත්‍ර ස්ථාපනය කරන එක. එතකොට අපි මෙන්න මේ ශේෂ්ත්‍ර ස්ථාපන ක්‍රමවේදත් එක්ක අපි වැපිරීමට ගියොත් දකින්න ඇති මෙන්න මේක තමයි අපිට ඊළඟ කන්නට අත්දකින්න වෙන සංසිද්ධිය. එහෙමනම් මොකද මෙතනදී අපිට තියෙන එකම ගැටරුව අපිට රසායනික වල්නාශක නැහැ. එහෙමනම් ශේෂ්ත්‍ර ස්ථාපනයෙන් පස්සේ අපිට යන්න පුළුවන් එකම දේ මේ වගේ අවස්ථාවක ජලපාලනය හා ඒත් එක්කම අපිට කරන්න පුළුවන් දේ තමයි අතින් ගලවන එක. බීජ වැපිරීමෙන් අපි ඈත් වෙන්න ඕනේ කාලේ තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි බලමු මේ තත්ත්වය යටතේදී ඔබතුමාලට පේනවා ඇති මේ ශේෂ්ත්‍රයේ පුරාවටම තියෙනවා ගොජර, බජිලි, අශ්‍රවලිගේ වර්ග ඔක්කොම. මේ තියෙන්නේ
ගොජර. දැන් පේනවා ඇති මේ ගොජර ගහෙන් කොච්චර මෙයාගේ රිකිලි ගණනාවක් ඇවිල්ලා තියෙනවද? ඒත් එක්කම මෙයාගෙන් කොච්චර හානියක් අපේ ගොයමට සිද්ධ වෙනවද? මේ තමයි දැනට තුණවල් පැලෑටි ගත්තාම අපිට වැඩිම එහෙම නැත්නම් අස්සන්නට වැඩිම හානියක් සිද්ධ කරන ගොජර වාලු වල් පැලෑටි. ඊළඟට වැඩිම හානියක් අපිට සිද්ධ කරන්නේ මෙන්න මේ බජිරි කියන වල් පැලෑටි. එතකොට අපි අනිවාර්යයෙන්ම අපි ලොකු අවධානයක් දෙන්න ඕනේ මූලික මූලික ආරම්භයේ සිටම මෙන්න මේ වල් පැලෑටි අපේ ශේෂ්ත්‍රයෙන් ඉවත් කරගන්න. එහෙම නැත්නම් අපි කොහොමද කලමනාකරණය කරගන්නේ? ඒක තමයි ඉතාමත් වැදගත් වෙන්නේ. ඒත් එක්කම ශේෂ්ත්‍රයේ පේනවා ඇති ඉතාමත් පැහැදිලිව බටදැල්ල ඉතාමත් වැඩිපුර තියෙනවා. එතකොට අපි මුලදී කතා කරා මේ බටදැල්ල තියෙනවා නම් අපි කොහොමද මුලින්ම බිම් සකස් කිරීමේ කාර්යය හොඳින් සිද්ධ කරේ? නැත්නම් අපිට මෙන්න මේ තත්ත්වෙට එන්න. දැන් පේනවා මේකේ අස්සන්න මේ කුඹුරෙන් ගන්න ප්‍රමාණය 100 කීයක් හානි වෙලාද? 150ට වැඩි හානි වෙලා. එහෙමනම් මේ තත්ත්වේ වළක්වගෙන අපි යන්නට නම් අපි මුලින් කතා කරපු බිම් සකස් කිරීම નિවරදිව කරගන්න ඕනේ. අර කාලාන්තර ටික ලස්සනට ඒ පිළිවෙලට තියාගන්න ඕනේ. ඒත් එක්ක ජල පාලනය નિවරදිව කරගන්න ඕනේ. ඊට පස්සේ අපි බලන්න ඕනේ ගැළපෙන ශේෂ්ත්‍ර ස්ථාපනය වලට එන්න. එතකොට අපි ඈත් වෙන්න වෙනවා. කරන්න දෙයක් නැහැ. අපිට ශ්‍රමය අඩුවෙන් යන්නේ මේ තත්ත්වයට දෙදී. නමුත් අපිට යන්න වෙනවා අනිවාර්යයෙන්ම බී පැලසිටු වීමට. පැලසිටු වීම අපිට කරන්න පුළුවන්. යාන්ත්‍රික පැලසිටු වීම කරන්න පුළුවන්. යාන්ත්‍රික පැලසිටු වීම කරලා අපි කියන්නේ අනිවාර්යයෙන්ම යන්න වීඩර් එකට. අපි කියන්නේ මේ මොකද වීඩර් එක මගෙන් අපිට පුළුවන් අතර තියෙන පැල ටික යාන්ත්‍රිකව ඉවත් කරන්න. ඒත් එක්කම ඊට පස්සේ අපිට පුළුවන් හතින් ගලවලා ඉවත් කරන්න. ඒත් එක්කම හොඳම ක්‍රමවේදය අපි දකින්නේ පැරෂුට් තාක්ෂණය භාවිතා කරන්න. අපි පැරෂුට් තාක්ෂණ ක්‍රමවේදය යොදා ගන්න අවස්ථාවේ අපි කරන දෙයක් තමයි ජලයේ සෙන්ටිමීටර් දෙකක් තුනක් ස්ථාපනය කරන අවස්ථාවේ ඉඳලම තියාගන්න. අපි මොකද පුරුදු වෙලා ඉන්නේ ජලයේ ටික කඩලා වී වැපිරීම කරන්න, ඊට පස්සේ පැල සිටීම කරන්න. ඒ වුණාට දැන් මේ තත්ත්වයට තේදී අපි කියනවා මූලිකවම වැපිරීමට එහෙම නැත්නම් බීජ මොනවාද පැරෂුට් ක්‍රමයට ස්ථාපනය කරන්නට පෙර ශේෂ්ත්‍රයේ ජලයේ සෙන්ටිමීටර් දෙක තුනක් තියාගන්න. බීජ පැල ටික වැපිරීම කරන්න. මේ බීජ වැපිරීම කරනකොට මොකද මෙන්න මේ වල් පැලෑටි වලගේ බීජ ආපහු අර ජලයේ තියාගන්න එකත් එක්ක පැල වෙලා ශේෂ්ත්‍රයෙන් එන්නේ නැහැ. එතකොට අපිට මොකද කරන්න පුළුවන්? සාර්ථක වල් පැල වෙන එක අපිට පාලනය කරගන්න පුළුවන්. මේක ඇත්තටම එක හොඳම ක්‍රමවේදයක්. සති 3ක් යනකම් ජලයේ ශේෂ්ත්‍රයේ පවත්ත ගන්න. මේ ශේෂ්ත්‍රයේ මේ සති 3ක් ජලයේ පවත්ත ගන්න කියන්නේ අයිය අපේ. මොකද මේකට ප්‍රධානම හේතුව තමයි පළවෙනි මාසේ වපුරල පුතවසේ ඉඳලා පළවෙනි මාසේ කාල සීමාව තමයි ඉතාමත් වැදගත් වෙන්නේ. මේ ඔබ දකිනවාදගේ මෙන්න මේ වල් පැලෑටි වලින් ගොයමට වෙන හානිය සිද්ධ කරනවා. අපි කියනවා ඒක කාල සීමාව තමයි ඉතාමත්ම තරඟකාරී සහ වැදගත්. එතකොට මෙන්න මේ පළවෙනි මාසේ කාල සීමාව අපි දරගන්න ඕනේ අපේ ශේෂ්ත්‍රයේ වල් පැලෑටි වලින් තොරව තියාගන්න. ඉතින් ඒක කරන්න නම් අපිට දැනට තියෙන හොඳම මෙවලම තමයි ශේෂ්ත්‍ර ස්ථාපණයෙන් පස්සේ අපි දගෙන එක තමයි ජල කලමනාකරණය. එව නැත්තම් තමන්ගේ ශේෂ්ත්‍රයේ ජලය තියාගන්න එක. ගොයම අතර සමහර වෙලාවට කියනවා දැන් මේ ජලය තිබුණාම අපේ ගොයම පඳුරු දාන්නේ නැහැ කියලා. ඒක ගැටලුවක් කරගන්න එපා. මොකද අපි ගල් ගානක් යට කරලා තියාගන්නේ. අපි කියන්නේ සෙන්ටිමීටර් 2ක් 3ක් විතර, එහෙම නැත්නම් 5ක් යනකම් ජල තට්ටුවක් තියාගන්න. මොකද පළවෙනි මාසේ අපි උපරම පඳුර දැමීම වෙනකොට අපිට මේ ජල ප්‍රමාණය අවම කරගන්න පුළුවන්. එතකොට මොකද මේ ගොයමට කරල් ගාන තීරණය කරන හැම සාධකයක්ම මේවා මගින් වෙන පීඩනය අපිට අවම කරගන්න ජලයේ ටික තියාගත්තට පස්සේ අපිට පුළුවන් වෙනවා. ඒක තමයි හොඳම ක්‍රියාමාර්ගය. බිම් සකස් කිරීමේ සිට වැපිරීම, පැලසිටුවීම, වගාවේ නඩත්තුව හොඳින්ම සිදුවන්නේ නම් සාර්ථක වගාවක් තුළින් හොඳ ගුණාත්මක අස්වැන්නක් ලබා ගත හැකි වෙනවා. අපි බලමු දැන් කොහොමද මේ අපි කතා කරා වල් පාලන වැඩසටහනේදී අපි මොන ක්‍රමවේදද සාර්ථකව අපිට යොදා ගන්න පුළුවන් වී වගාවිදි කියන එක. අපි තව ක්‍රමවේදයක් අත්හදා බැලුවා. ඒක තමයි අපි හඳුන්වන්නේ ජලයට වී වැපිරීමේ ක්‍රමවේදය. මේ තියෙන්නේ ජලයට වී වැපිරීමේ ක්‍රමවේදය යටතේ සුදු හීනටි වගා කරන ලද ශේෂ්ත්‍රයක් තියෙන්නේ. අපි බලමු මේක කොහොමද අපි සාර්ථකව කරන්න කියලා. එතන මෙතනදී ඔබතුමාලට පේනවා ඇති ශේෂ්ත්‍රයේ යට තට්ටුව ගත්තාම අපිට වල් පැලෑටි වලින් තොරයි. එතකොට මේක අපි කරන්නේ මේක සාමාන්‍ය වැපිරීමට වඩා වෙනස් වෙනවා. මේ වැපිරීමේදී වෙනස් වෙන ක්‍රමවේදය තමයි ජලයේ පෙඟවීම සහ යහන් කිරීම වෙනස් වෙනවා සාමාන්‍ය ක්‍රමවේදයට වැඩිය. මම ඒක පැහැදිලි කරලා දෙන්නම්. මෙතනදී අපි කරන්නේ දින 2ක් මේ වීජ ටික
ජලය හොඳට පොඟවනවා. එතකොට එහෙම නැත්තම් පැය 48ක් පෙඟවීම සිද්ධ කරන්න ඕන. සාමාන්‍ය තත්ත්වයකදී ගොයි මහත්තුර කරන්නේ එක් දිනක්. එහෙම නැත්තම් පැය 24ක් තමයි පෙඟවීම කරලා දින 3ක් යහන් කිරීම සිද්ධ කරන්න. මෙතනදී අපි සිද්ධ කරන දේ තමයි දවස් 2ක් ජලය පොඟවනවා. එක් දිනක් එහෙම නැත්තම් පැය 24ක් තමයි යහන් කිරීම සිද්ධ කරන්න. යහන් කරාම අපිට සාමාන්‍යයෙන් හකු පිපුරුන බීජ සමා දක්නට ලැබෙන්නේ. इतकोट अभी मुकद करें अभी मौलिक बिमसकाशक्रीम अभी बिमसकाशक्रीम गए कथा कर सीएलम मट्टा क्रीम दक्वाय वेल्ला अभी जल चट सेंटीमीटर तुनक हाकतर जले तीयागन शेस्ट्रे दीहिंडल ऐसा तीन एतकोट अभी जले तीयागन शेस्ट्रे जले टीक खड़ा हरने पुलवा कलींदे शेस्ट्रे सकला अदवा पुरा अभी पुलवा कलींदे सकस्कर नगेट हेतु मुकद अभी पेहदली जले तिबुन मुकद फलवीम पहसा इतकोटे अरे संपूर्ण मड यटट अंगन इट पस आलोक पसट हुदे याम सिद्धवन इट पस अभी बीज वपरीम करण केलीम जलेट बीज वपुरला अभी दवासरातर शेस्ट्री जले खड़ा हरने जलेम फलवेंडन मेके अभी अरमुनवेन्नी अतट मे खम वेद योदागन तेक् शेस्ट्री फलवेन वल बीज अवम करगा मुकद वल बीज फलवीम अवेनो जलय तीयागत तपकी हम मेवल दिट तीयन जलय इकनीसा क्रम इतम सार्थक इतकोट अभी कराने अलवे दवसातरा कलीम जलय तीयागन फलवेन दिन दवसातरी अभी वतर अड़करण तव दवास्तकट इकट हेतु मुकद अरे संहार विलावट फलटिक पावेन बलन मुकद मुल टीक हट अलगन निशातम अभी दिन देखा कितरा दिन पसट हुद मूलटिक अलगन इट पस आपहु दवस्ते काला इतकोट अभी आपहु दिंगट में जाले बंदरतीन अभी मुलिंग कथाकरावागे दिन विषय काकन काल सीमा दी के जाले बंदरतीन इतकोट मुखदार गोचर बजरी अश वाले अभी अर के पुतूनस वर्ग बीज फलवी आम मेम क्रम तेदी अभी पुलवां चेस्ट स्थापने पसे सीएट पनहकट वैडिये वाल फलैट पालने करगा बलपलाटी कलमनाकने अभी यांत्रीकरण कथाकर दी यांत्रीकरण कि अभी युव शेस्त्र स्थापने पश्चे अभी पेलियट शेस्त्र स्थापने करोत्मन अभी अंडपूलवी वीडरेखन उपकरण भाविताकर अभी अनिवार्यम यांत्रिक पेलसेटीम अभी पुलवा मुखद दनट एवन मेवन यंत्रीयन अभी यांत्रिक पेलसेटीम सिद्धकर पुलवांग एक मतम पेलसेटीम सिद्धकर पुलवांग एक्म बीज वपक्र तीयन इतकोटे बीज वपक्र भाविताक बीज पेलियट वपुरला पेलियट अभी सिटीम करला अभी पुलवांग मिनमे वीडर पेली अतर तुरा भाविताकर इतकोट वीडस् गणना वेन अभी अतर तीयन ऐके अभी दवा जपान रोटरी वीडर तीयन इट पे कोनो वीडर तीयन एक्म दिल्ल तीयन पव वीड इतकोट मे पव वीडक अवधि तीयन दवेन यांत्रिक सीटवप शेस्ट्रवलगे वाल ने आकट अभी मेक भाविताकर पुलवांग इतकोट मिथन दी कलयुत पलवी दीन दहाँ दवास् दहाय दतरे अतरती अभी फलवनी मेन मे वीडरेक यांत्रिक वाले शेष अतर यदीम सिद्धकरा इतकोट अभी पुलवाम पेरी अतर वाले योदला वाल पेलाट पालने करगा इतकोट फलवनी मताव इट पस वाले योदला इट पस पलवनी दिन दहाय दाहतर दर इट पस अभी पलवनी मताव सीयर सीया पालने करगा बेह इतकोट अभी अनवा देवनी वतावट वाले इतकोट देवनी वतावट अनकोट अभी आपहु यांत्रिक वाले वीडरे अभी दान दवास् पहालव दहाटातर तुला काल सीमा विधि पुलवांग अट यांत्रिक वाले योदाने तो मे वाले यदि मेदी अपीट पुलवांग पेली अतर तीयन वाल पेलाट पालने करगा हेब अपीट फेला अतर तीयन वाट पालने करगा इतकोट अपीट पुलवांग अतिंगलवला अयंकरा අපි හැකි සෑම විටම උත්සාහ කළ යුතුන්නේ තාක්ෂණයට අනුකූලව සාර්ථක වගාවකට එළඹීමයි.